පාලකයෝ විතරක් වෙනස් වුණාම ඇතිද මිනිස්සු වෙනස් වෙන්න ඕනේ නැද්ද? වෙනස් වෙන්න ඕනේ. එතකොට මිනිස්සු වෙනස් වෙන්න මොන වගේ කැපකිරීමද කරන්න ඕනේ? මිනිස්සු ඉතින් ටිකක් මාංශ වෙලා වැඩ කරන්න ඕනේ. නිකන් ඉඳලා නම් කන්න හම්බ වෙන්නේ නැහැ කාටවත්. එතකොට ඉතින් රටක් ගෙනියන්න පුළුවන්. අනිවාර්යෙන් වෙනස් වෙන්න ඕනේ. කැපවීම කරන්න ඕනේ. ඒක අපි ජනතාව වශයෙන් කැපවීම කරන්න ඕනේ. ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන් මේ කැපවීම කරන්න පුළුවන් නම් මේ බස්නාහිර පළාතේ විශේෂයෙන්ම කරන්න පුළුවන් නම් ලොකු දෙයකට මුහුණ දෙන්න පුළුවන්. ඒ කැපකිරීමට ඔබ සූදානම්ද? මම සූදානම්. මම කැපවීම කරපු කෙනෙක්. අනිවාර්යෙන්ම කැමති මේ රට හදන්න ඒක ඒ කැපවීම දෙන්න ජනතාව විදියට ඔබ සූදානම්. අනිවාර්යෙන්ම මම සූදානම්. පක්ෂපාත ભેදයෙන් තොරව ජනාධිපතිවරයාට සහාය දෙන්න ඕනේ කියලාද කියන්නේ? මම පක්ෂක හිටපු කෙනෙක්. මම මහින්දවාදියෙක්. නමුත් දැන් මම මේ රටක් හැදුනොත් ඉදිරියේදී මේ ජනාධිපතිතුමාට සම්පූර්ණ සහයෝගය දෙන්න. පාලකයෝ විතරක් වෙනස් වුණාම ඇතිද මිනිස්සු වෙනස් වෙන්න ඕනේ නැද්ද? මිනිස්සු වෙනස් වෙන්න ඕනේ. පාලකයෝ වෙනස් වෙනවා මිනිස්සු වෙනස් වෙන්න ඕනේ. මිනිසුන්ගේ මොනවද වෙනස් වෙන්න ඕනි? මිනිසුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕනි. දැන් මිනිසු හිතාගෙන හිටිය විදිහේ නෙවෙයි උනේ. මිනිසු ඉතින් සජිත් මාත්‍ය හොඳයි. රජිත් මාත්‍ය රටේ නැති පොරොන්දු දුන්න අවුරුදු 500කටවත් කරන්න බැරි පොරොන්දු. ඒවා කොහොම විනාශ වෙලා ගියා. දැන් මේ මිනිස්සු එහෙම පොරොන්දු දුන්නේ නැහැ නේ මේ ජනාධිපතිතුමා. ඒක නිසා රට හොඳක් වෙයි. වගේම රටේ පාලකයා ආදර්ශමත් වෙලා තිනවා පේනවා අපිට. ඒක බලාගෙන අපේ පල්ලෙහා ඉන්න සියලුම දෙනා රාජ්‍ය නිලධාරීන්ගේ ඉඳලා සුළු සේවකයා දක්වා වෙනස් විය යුතු සා අවංක වෙන්න ඕනේ සාධාරණ වෙන්න. රුවන්දිමේ රට ගැන හිතන රට නංවන්න නම් මොනවද අපි කරන්න ඕනේ කියලා මේ බොහොම කල්පනා කරපු කාලවකවානුවක් අපි හැමෝටම තිබුණා. හැබැයි දැන් මේ යම් තරමකින් මේ දේවල් වෙනස් වෙලාද කියලා හිතෙනවා. කාලය වෙනස් වෙලා තියෙන බව තමයි දැන් පේන්නේ. මේ මහජන අපේක්ෂාවනුත් මේ වෙනකොට යම් විදිහකට වෙනස් වෙලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අලුත් ජනාධිපතිවරයෙක් දැන් අපේ රටේ දිවුරුම් දීලා තියෙන්නේ. ඔව්. ඒ වගේම මේ බොහොම කාලයකට පස්සේ 3 දෙනෙක්ට සීමා වෙච්ච මේ ඇමති මණ්ඩලයක් දැන් දිවුරුම් දීලා තියෙනවා. පාර්ලිමේන්තු විසුරුව අයරලා තියෙන නිසා තමයි 3 දෙනෙක් අතරේ මේ ඇමති දුර ටික බෙදිලා ගිහිල්ලා තියෙන්නේ. ඔව්. දැන් අලුත් ජනාධිපතිවරයෙක් තේරීපත් වෙලා 3 දෙනෙක්ට සීමා වෙච්ච ඇමති මණ්ඩලයක් දිරුම් දීලා තියෙනවා. එහෙම වුණත් මේ යහපත් රටක් ගොඩනගන්න මිනිස්සු බලාපොරොත්තු වෙච්ච රටක් ගොඩනගන්න ජනතාවගේ අභිලාෂණ ඉටු කරන්න මේ දේවල් විතරක් ප්‍රමාණවත් වෙනවද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්, තර්ක කරන්න පුළුවන්. එනිසා මේ රටවැසියන් මේ මොහොතේදී අපේක්ෂා කරන යහපත් රටක් ගොඩනගන්න ජනතාවගේ අභිලාෂන් මොනවද කියලා නැතිවෙම් බැලුම් ගල අපි පහුගිය දවස් ටිකේම සොයා බැලීමක් කළා. අද අපේ ගවේෂණය වෙන් වෙන්නේ ජනතාවගේ අභිලාෂයන් මේ මොහොතේදී මේ ඉදිරි කාල සීමාවේදී මොන වගේ වෙයිද කියන කාරණාව සම්බන්ධයෙන් අපි ඒ නිසාම පාරට ගිහිල්ලා මහජනතාවත් එක්ක කතා කරලා ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් කළා. රටේ තව මොනවද වෙනස් වෙන්න ඕන? පැහැදිලිවම වෙන්න ඕනේ කොටස තමයි ඩවුන් ලෙවල් එක තියෙනවා. ඒ කියන්නේ අර පොඩි ජනතාව ඉන්නවනේ. ඒ කියන්නේ 80% විතර මට හිතෙන හැටියට ඉන්නව සමෘද්ධි ගන්න ඒ වගේ අය ඉන්නවනේ. ඒගොල්ලොන්ගේ අතට කියන්නේ දැන් මේක දෙන ගම, ඒ කියන්නේ දැන් සමෘද්ධිය වේවා මොන හරි දීමනාවක් දෙන ගමන් ඒගොල්ලොන්ගේ අතට මොන හරි ක්‍රියාකාරකමක් කරලා පුළුවන් අය ඉන්නවනේ. ඒගොල්ලෝ මොන හරි ක්‍රියාකාරකමක් කරලා ඒගොල්ලොන්ගේ අතට යමක් එන ක්‍රමවේදයක් හදලා දෙන්න ඕනේ. සරහට ජනාධිපතිවරයා මොන වගේ වෙනස්කම්ද කරන්න ඕන? ඉතින් දුප්පත් මිනිහ ගැන වඩාම හිතන්නේ දුප්පත් මිනිහ ගැනයි මධ්‍යම පන්ති මිනිහ ගැන වඩාම හිතන්න ඕනේ. ඒ මිනිස්සු බොහොම අමාරුයි යන්නේ. ඒ නිසා මේ ඉන්නේ ඔක්කොම දුප්පත් පන්ති අය, මැද පන්ති අය තමයි ඉන්නේ. ඒගොල්ලන්ට සහනය ලැබෙන සලස්සන්න ඕනේ. අව විශ්‍රාමගේ මිනිස්සු, හයිසගේ මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු බොහොම අමාරුයි ජීවත් වෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ ගැන ගොඩාක් හිතන්න ඕනේ. කවුරු හරි කෙනෙක් හිතනවා නම් හරි අපි අලුත් ජනාධිපතිවරයාට ඡන්දය ලබා දුන්නා, අලුත් ජනාධිපතිවරයා තේරීපත් වුණා, දැන් අපේ රට සුකිත මුදිත වෙයි කියලා හිතනවා නම් රුවන්ති නෑ, එහෙම වෙන්නේ නෑ නේද? ඊට වඩා එහා ගිය දේවල් ප්‍රමාණයක් ඡන්දය දීපු ජනතාව වගේම ඡන්දය නොදීපු ජනතාවත්, ඒ කියන්නේ ජනාධිපතිවරයාට බලයට ගේන්න ඡන්දය නොදීපු ජනතාවත් මේ මොහොතේදී බලාපොරොත්තු වෙනවා. මොකද ජනතාවේ ඉන්නේ යම් පීඩාවක. මේ අපි කතා කරපු ජනතාව අපිත් එක්ක කියපු දෙයක් තමයි මේ අපේ ගවේෂණයේදී අනාවරණය වෙච්ච කාරණාවක් තමයි ජනතාව ඉන්නේ දැඩි පීඩාවක මේ මොහොතේදී. මොකද බඩු මිල සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. මේ භාණ්ඩ මිල ඉහළ යාම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඒකෙන් සෑහෙන කාලයක් පීඩා විඳින ජනතාවක් අපේ රටේ ඉන්නේ. ඒතර අනිකුත් ආර්ථික ප්‍රශ්නත් ඒ විදිහම තියෙනවා. ඒතර එහෙම තියෙද්දි ජනතාවගේ ආදායම් මාර්ග යම් මට්ටමකට අඩු වෙලා තියෙන්නේ. මේ
ඒ අඩුවීමත් එක්ක භාණ්ඩ මිල යම් ප්‍රමාණකින් ඉහළ ගිහිල්ලා තිබීමත් එක්ක ඒතර ඒ අතර නොගැලපීමක් තියෙනවා. මෙන්න මේ වගේ ප්‍රශ්නවලට විසඳුම් සොයා ගැනීම තමයි ඊළඟ අපේක්ෂාව වෙලා තියෙන ජනතාවගේ. මේ අපි කරපු ගවේෂණයේදී මේ වෙළඳපොලේ පවතින භාණ්ඩ මිල ගණන් සම්බන්ධයෙන් බඩු මිල අඩු කිරීම සම්බන්ධයෙනුත් ජනතාවගේ බලාපොරොත්තු අභිලාෂයන් තිබෙන බව අපිට අනාවරණය වුණා. ඉස්සරහට මොනවද වෙනස් වෙන්න ඕන? ඉස්සරහට ඉතින් බඩුමිල අඩු වෙන්න ඕන මිනිසුන්ට නේද? ගොඩක් ප්‍රශ්න තියෙන බඩුමිල තමයි. ඒවා අඩු වෙලා ඉතින් දුප්පත් මිනිහට තැනක් තියෙනවා ඒ ඇති. වැඩි වැඩි ඒවා තාල් පොල් ගෙඩියක් දැන් 140 යන්නේ. බඩුමිල නම් පුතේ අඩු කරන්න ඕනේ. ඒවත් පසු කාලිනව සිදුවේ. එකපාරට යඩ කරන්න බෑනේ ඔය හැමදේම. රටේ මිනිසුන්ට හොඳක් වෙන්නම තමයි ඕනේ. වෙන මොකුත් නෙමෙයි. බඩුමිල අඩු වෙලා මිනිසුන්ට සෑහෙන ප්‍රයෝජනයක් වෙන විදිහ වැඩ ටිකක් කෙරෙන්න ඕනේ. එතකොට බඩුමිල අඩු කරන්න ඕනේ නැද්ද? බඩුමිල ඉබේම අඩු වෙයි, අඩු කරයි. කරන්න පුළුවන් පැහැදිලිවම. බඩුමිල ඊයේ ඉඳලා පිටර රුපියල් 10 අඩු වෙලා තියෙනවා. බඩුමිල අඩු කරන්න ඕනේ නැද්ද? බඩුමිලත් අඩු වෙන්න ඕනේ සෑහෙන. දැන් එක ටිබුලන්ට වැඩි එකට 3ක් බඩුමිල වැඩිනේ. දැන් චිරාන් මේ දේවල් කරන්න නම් බඩුමිල අඩු කරන්න නම් ලංකාවට ආදායම් ඉපෙන්න වෙයි. අන්න හරි. කරන්න ඕනි. ඒකට මොකද්ද අපි කරන්න ඕනි? දැන් රුවන්ති මේ හැමෝගෙම බලාපොරොත්තු තියෙන මේ ජනතාව කියන්නේ මොකද්ද? බඩුමිල අඩු වෙන්න ඕනි. බඩුමිල වැඩි කන්න බොන්න බෑ. මේ පිටරේ රුපියල් 10 අඩු වුණා කියලා කියුණා. හැබැයි මේ අනිකුත් දේවල් මිල සැලකිලි මට්ටමින් වැඩිනේ. එතකොට ඒ දේවල් අඩු කරන්න නම් දැන් අපි දැක්ක ජනාධිපතිවරයා ඊයේ තීරණ කරන් තිබුණා දීවර ප්‍රජාවට ඉන්ධන සහන ආධාරයක් ලබා දෙන්න. එතකොට එහෙම සහන ලබා දෙන්න බඩු මිල අඩු කරන්න මේ දේවල් කරන්න නම් රටේ මේ ආදායම් මාර්ගය වැඩි කරගන්නේ කොහොමද? මේ ඒකනේ ප්‍රධාන තරකයේ වෙන මිනිසුන්ට සහන සලසන නම් ඒ සහන ලබා දෙන ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. සල්ලි තියෙනවා ආණ්ඩුවේ සහන ලබා දෙන්න. එහෙමනම් ඒ සල්ලි ලබා ගන්න මොනවද කරන්න පුළුවන් දේ? අපේ රටේ ඉන්න විදේශිකයන්ගේ ප්‍රමාණය වැඩි කරගන්නවද? ඔවුන්ට ලබා දෙන පහසුකම් වැඩි කරනවද? මෙන්න මේ කාරණා සම්බන්ධිනුත් නැතිනම් බැලුම් ගල අපි මේ කරපු ගවේෂණයේදී ජනතාවත් එක්ක කතා බහ කළා, තොරතුරු සොයා බැලීම් කළා. එතකොට ජනතාව අපිට කිව්වේ මෙන්න මේ වගේ කාරණා. බඩුමිල අඩු කරාම දැන් රටේ ණය ගොඩක් තියෙනවා. එතකොට ණය ගෙවන්නත් ඕනේ. බඩුමිල අඩු කරාම කොහොමද ණය ගෙවන්නේ? දැන් කියලා තියෙනවනේ 28 ඉනේ ණය ගෙවන්න කියලා තියෙන්නේ. එතකොට මේ කළමනාක සකසුරුවම් කරගෙන කළමනාකරණය කරගෙන ඉදිරියට යනකොට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. අපි ශක්තිමත් වෙනවා, යම්සි මට්ටමකට ශක්තිමත් වෙනවා. එතකොට පුළුවන් වෙනවා අනිවාර්යෙන්ම 28න් පස්සේ. මොකද දැනට අපිට විදේශ ආදායම් තියෙනවනේ, ඒක සංචාරක ඉන්නේනවා. එතකොට රස්සාවල් වලට ගියපු අය එනවා. ඊළඟට තේපොල් රබර් ඒ ආදී වශයෙන් විවිධ ආදායම් තියෙනවනේ. අපිට නැත්තේ නැහැනේ, නැති වෙලා නැහැනේ. එතකොට ඒක සකසුරුවම් කරාම, එතකොට බදු ටික මේ අය කරගත්තාම කිසි ගැටලුවක් වෙන්නේ නැහැ ඉස්සරහට යන එක. බොහොම සරල දෙයක්. අවුරුදු 3ක් ඇතුළත රට අනිවාර්යයෙන්ම හදන්න පුළුවන් වෙනවා, ගරන්ටීඩ් කියන්නේ. ඔය බදු හැරපු බාර් කාර් ගොඩක් ඉන්නවනේ. ඒ බදු ටික ගත්තත් ණය ගෙවන්න පුළුවන්. අලුත් පාලකයාට ණය ගෙවන්න පුළුවන් වෙයිද? ලොකු විශ්වාසයක් තියෙනවා. විශ්වාසයි. කොහොමද තියෙන ණය ගෙවන්නේ? ප්‍රමාක්‍රමෙන් අඩු කරලා රටේ නිෂ්පාදනය වැඩි කරලා සාහන දීලා ගොවියා ඉස්සරහට දාලා ඒ ටික අපි අපිට වැඩි ඉතින් හොඳ දැනුම් තේරුණු බුද්ධිමත් ඉන්නවනේ. ඒගොල්ලෝ ඒ තැනට ගෙවන්න ඕනේ රට. ඔන්න චිරාන් වැඩේ. ඔව්. නේ එතකොට එක පැත්තකින් කියවෙනවා බලාපොරොත්තු වෙන ඊළඟ වෙනස. දුප්පතුන්ට සාහන. බඩු මිල අඩු කරන්න. මේ සහන දෙන්න බඩුමිල අඩු කරන්න ගිහිල්ලා ඊළඟට අර ආර්ථික උගුලේ අපි තව තව හිර වෙයිද කියලා කෙනෙක් සැකමතු කරනවා. මොකද අපි ඒ උගුලේ හිර වෙලා සෑහෙන කාලයක් පීඩා විඳ ජාතියක් රටක්. ගෙවන්න තියෙන ණය පස්සර දාගෙන තියෙන බව ඇත්ත. නමුත් කවදාමුත් මේ ණය ගෙවිය යුතුයි. කොහොමද මේ ණය ගෙවන්නේ? තව තව සහන දෙන්න ගිහිල්ලා බඩුමිල තව අඩු කරන්න ගිහිල්ලා. ඔව්. ණය ගෙවා ගන්නම බැරි වෙලා ආයෙත් බංකොලොත් වෙයිද? චන්දට කලින් එහෙමත් කියුණානේ. හරි, එහෙනම් මේ ප්‍රශ්නෙට උත්තරේ කොතනද තියෙන්නේ? ඒ ගැනත් මහජන කියවීමේ යම් තැන්වල යම් උත්තර තියෙනවා. මෙන්න මෙහෙම වෙනස්කම් සිදු වුණොත් මේ අභියෝග අපිට දිනන්න පුළුවන්. දැන් මේ අපි හොයන්නේ, මේ අපි කියවන්නේ අපේ රටේ මහජන අභිලාෂය. ජනාධිපතිවරණයට පූර්වේනොත් බැලුම් ගල අපි ඔබට යෝජනා කළා. හැමදාම අපි කළේ කවුරු හරි බලය ඉල්ලන් එද්දි, කණ්ඩායමක් බලය ඉල්ලන් එද්දි, ඒ පුද්ගලයා හෝ කණ්ඩායම ලබා දෙන පොරොන්දු ඉදිරිපත් කරන ප්‍රතිපත්ති හා හොඳයි එහෙයි කියලා බාරගෙන කතිරි ගහලා කැමැත්ත පළ කරන එක, කැමැත්ත පළ කරලා බලය ලබා දෙන එක, බලය ලබා දීලා පුටුවේ ඉඳන එක.
හැබැයි අපේ යෝජනාව උනේ ඊට පරස්පරව මෙවර ඔවුන් දෙන පොරොන්දු අහගෙන යමු, ඔවුන් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති කියවමු, නමුත් පෙරලා ප්‍රශ්න කරමු මේකද හොඳම එක සහ අපි කියමු අපිට මොනවද ඕනි, මොනවද අපේ බලාපොරොත්තු, අපි කොහොමද යෝජනා කරන්නේ මේක කරන්න, මොකක්ද අපි යෝජනා කරන ක්‍රමය. ඒ වෙනුවෙන් තමයි බැලුම් ගල අපි මහජන අභිලාෂ ප්‍රකාශය ලියන්න පටන් ගත්තේ. එහි පළවෙනි පරිච්ඡේදය අපි ප්‍රතිඵලත් එක්ක එළි දැක්වුවා, ප්‍රතිඵල රාත්‍රියේදී එළි දැක්වුවා. වැඩේ ඉවර නැහැ. අපි මහජන අභිලාෂ ප්‍රකාශය ලියන්න ඔබට ආරාධනා කරද්දීම කිව්වා පුරවැසියන් විදියට අපේ වගකීම කතරෙන් ඉවර වෙන්නේ නැහැ. චන්දකොලේ 1-2-3 කියලා සඳහන් කිරීමෙන් මනාපේ ලකුණු කිරීමෙන් ඉවර වෙන්නේ නැහැ. එතනින් පස්සෙත් ඒ වගකීම ඉස්සරහට දිවෙනවා. එතකොට චන්දෙන් පස්සෙත් මහජනතාව මත පැවරෙන, චන්ද දායකයා මත පැවරෙන වගකීම මොකක්ද? විශේෂයෙන්ම රටේ තරුණයා. යම් තැන්වල කියවෙනවානේ යම් වෙනසක් රටේ දේශපාලනයකව සිදු වුණාද, ඒ වෙනස සිදු කරන්න ලොකුම බලවේගය වුණේ, ලොකුම ගාමකය වුණේ රටේ තරුණයා, රටේ තරුණිය පාවෙන ඡන්දය. එතකොට ඒ වෙනස කරපු තරුණයාට, ඒ වෙනස කරපු තරුණියට, ඒ වෙනස කරපු අර පාවෙන ඡන්දදායකයාට දැන් කරාර ඉන්න බෑ. නැත්තම් තව මාස 6-7ක් ගියාට පස්සේ ඡන්ද දාපු කෙනෙක් හොයාගන්න නැති වෙනවා. ඕක වුණානේ අපිට. කලින් මතකයක් තියෙනවා අපිට. මතක ගණනාවක් තියෙනවා. වෙනසක් අපේක්ෂාවෙන් ඡන්දය දෙනවා. ඡන්දය දුන්නට පස්සේ කෙනෙක් බලයට එනවා. නමුත් අර ඡන්දය දීපු කෙනාගේ අපේක්ෂා බිඳ වැටෙනවා. එතකොට මොකද වෙන්නේ? ඡන්දය දුන්න කියලා කට ඇරලා කියන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා නේ. පාර බැහැලා යන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. ආයතනට ගිහිල්ලා වැඩ කරන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. එහෙම නොවෙන්න නම් පත් වූ බලයගත් පාලකයාට වගේම පත් කරපු බලය දීපු ඡන්දදායකයාට පුරවැසියාට වගකීමක් තියෙනවා. මොකක්ද? දිගින් දිගටම සුපරීක්ෂණයෙන් සිටීම. කියපු දේ කරනවද? අපිට ඕන දේ, අපි බලාපොරොත්තු වූ දේ කරනවද? ඒ පාරේ යනවද? ට්‍රැක පයින්නවද? ට්‍රැක් පයින්නවා නම් වහම කතා කරන්න ඕනේ. ට්‍රැක් පනින්න නොදී පීල්ලේ තියා ගැනීම ඡන්දදායකයාගේ පුරවැසියාගේ වගකීමක්. අන්න ඒ වෙනුවෙන් දැන් අපි ආරාධනා කරන ඔබට එන්න අපිත් එක්ක එකතු වෙන්න. අපි මහජන අභිලාෂ ප්‍රකාශයේ දෙවනි පරිච්ඡේදය ලියමු. ඊළඟ වෙනස බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ඒ වෙනස ඇති කරන්න ඕනේ කොහොමද? අපි මහජන අභිලාෂ ප්‍රකාශයේ දෙවන පරිච්ඡේදයේ ලියමු. ලියන දේ අපි වගකීම බාර ගන්නවා. රට කරවන ඇත්තන්ගේ net අරවන තැනට බලපෑම් සාධකයක්ව ඉදිරිපත් කරන බවට. කොහොමද දැන් මේ මහජන අභිලාෂ ප්‍රකාශයට ඔබේ අදහස කියන්නේ? ඉන්නනෙත් FM බැලුම්ගල Facebook පිටුවට අපි උඩින්ම post එකක් පර කරලා තියෙනවා. දූෂණයෙන් තොර සාධාරණ රටක් වෙනුවෙන් හැමදාම බැලුම්ගල පෙනී සිටියේ ඒ වෙනුවෙන්. අතීතයේ පුරා අපි රටේ කොතනද දූෂණය සිදු වෙන්නේ, රටේ කොතනද වංචාව සිදු වෙන්නේ, රටේ කොතනද අල්ලස සිදු වෙන්නේ, අපි ඒ පිළිබඳ අනාවරණ කළා. අපිට පක්ෂපාත ભેදයක් තිබුණ නැහැ. අපිට ජාති ආගම් කුල ભેදයක් තිබුණ නැහැ. අපිට තරාතිරම් පිළිබඳ ભેදයක් තිබුණ නැහැ. අපි පොඩිම තැනත් ලොකුම තැනත් වංචාවක් වුණා නම්, දූෂණයක් වුණා නම්, අල්ලසක් වුණා නම් ඒ බව අනාවරණ කළා. අපි අහපු, අපිත් එක්ක හිටපු බැලුම්ගල YouTube channel එකේ, බැලුම්ගල Facebook පිටුවේ අපි බලපු හැම කෙනෙක්ම ඒ බව දන්නවා. ඔවුන් ඒකට සාක්ෂි දෙනවා. ඒ නිසා ඒ මෙහෙයුමේ අපි ඊළඟ අඩිය තියෙනවා. දූෂණයෙන් තොර සාධාරණ රටක් වෙනුවෙන් අපි මහජන අභිලාෂ ප්‍රකාශයේ දෙවන පරිච්ඡේදය ලියන්න පටන් ගන්න. අර මම කිව්ව post එක. ඒ post එකත් එක්ක link එකක් තියෙනවා. මේ link එක click කරලා ඔබට පුළුවන් පොඩි forum එකක් තියෙනවා. මේ forum එක පුරවන්න ඔබේ අදහස් කියන්න. ඔබේ digital ලක්ෂණත් දූෂණයෙන් තොර සාධාරණ රටක් වෙනුවෙන් තබන්න තම ක්‍රමයක් තියෙනවා. දැන් අද පටන් ගන්නවානේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනී. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී එන්න නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රාහකයා net fm රේඩියෝ අපේ stall එකක් තියෙනවා. ස්ටෝල් එකට එන්න. මේ ස්ටෝල් එකේ අපි ඔබට අවස්ථාව හදලා දීලා තියෙනවා මහජන අභිලාෂ ප්‍රකාශයේ ඔබේ අත්සන යොදන්න, මහජන අභිලාෂ ප්‍රකාශයේ ඔබේ අදහස ලියන්න. ඒ ලියන හැම අදහසක්ම රටේ ලොකුම තන දක්වා අරගෙන යන වගකීම අපි බාර ගන්නවා. දැන් එතකොට ඒ වෙනුවෙන් තමයි මේ පාරට බැහැලත් රුවන්ති අතුරු කණ්ඩායම, ශ්‍රීමල් අතුරු කණ්ඩායම මහජන අදහස් විමසා සිටියේ. එතනදී තමයි මහජනතාව ඔවුන්ගේ අභිලාෂයේ කියා සිටින්නේ බඩු මිල අඩු කරන්න, ජීවන වියදම අඩු කරන්න, අපිට සහන දෙන්න. දැන් ඊයේ නේ අර පොහොර සහන ආධාරය වැඩි කළා. ඔව්. සහ දීවරයන්ට සහන ආධාරයක් ලබා දුන්නා ඉන්ධන වෙනුවෙන්. ඉන්ධන වෙනුවෙන් සහන ආධාරයක් ලබා දුන්නා. සහ මේ අර විද්‍යුත් වීසා ක්‍රමය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබ්බනේ. ඒක නැති කරලා පරණ ක්‍රමයට ආපහු
වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පියවර ගත. දැන් ඒවනේ ඩිලිෂාන් මේ රටට එන සංචාරකයන් වැඩි කළොත් තමයි ආදායම් වැඩි වෙන්නේ. අපිට රටට එන සංචාරකයා මේ වීසා ගන්න ප්‍රශ්නයක් නම් ආයි ලංකාවට එන්න හිතේ හිතා ඉන්නේ නැහැ නේද? රටක් තෝරගන්න ඕන. සංචාරක ව්‍යාපාරය හරහා වැඩි ආදායමක් උපයා ගන්න අපි අපේක්ෂා කරනවා නම් ඒ සඳහා පහසුකම් සපයා දීම කළ යුතුයි. මොකද ඒ හරහා වැඩි ආදායමක් ලබා ගත්තොත් තමයි මේ සහනාධාර දෙන්න පුළුවන් වෙන්නේ නේ. ඒ ජනතාව බලාපොරොත්තු වෙන බඩු මිල අඩු කරන්න පුළුවන් වෙන්නේ. ඒ ආදායම වැඩි වුණොත්. ඒ විතරක් නෙමෙයි බඩු මිල අඩු කරද්දී අතරේක සහන දෙද්දී යම් වැය බරක් දරන්න වෙනවා නම් ඒ වැය බර කලමනාකරණය කරගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් ඔය කියවෙච්ච අදහස් වලත් යෝජනා තිබුණා. එතනදිම ඉදිරිපත් වෙච්ච තව අදහසක් තමයි කිව්වා වගේ හොරු අල්ලන්න. අය බලන්නේ හොරු අල්ලන්න තමයි අපි මූලික දේ. හොරු අල්ලන්න ඕනේ ඒ වගේ අර පාසු ප්‍රහාණය මිනිමරුව ඒක අල්ලන්න ඕනේ. යලපලේ දූෂණ වංචා ටික අඩු වුණා නම් සම්පූර්ණ රට මෙටෙඩි වෙනස් වෙනවා. ඒ විශ්වාසය උඩ තව අපි වෙනසක් ඇති කරේ ආ වෙනස දිගට මරණය යන බලපොරොත්තු වෙනවා. පොරු අල්ලන්න ඕනේ නැද්ද දැම්ම? ඒකත් කෙරෙන්න ඕන. ආපු ගමන් කරන්න පුළුවන් වෙයිද? ආපු ගමන් කරන්න බැරි වෙයි. ටික ටික අදාන යනකොට අල්ලගනි. අල්ලයි. එයාට කාලය දීලා බලාගෙන ඉන්නවා. ආදී බලාගෙන අපි බලන මොනවද කරන්න කියලා. ඒ පැත්තටත් මේ ඒ හොරු අල්ලන ක්‍රමෙත් කරන්න ඕනි. හොරු අල්ලන්න ඕනේ නැද්ද මේ වෙලාවේ? අනිවාර්යයෙන්. හැබැයි අල්ලන්න බෑ. අනිවාර්යෙන් හොරු අල්ලන්න ඕන. හොරු අල්ලන්න ඉතින් බෑනේ. හොරු නීත්‍යානුකූලව හොරගම් කරලා තියෙන්නේ. ඒ ටික පුළුවන් නම් ඔප්පු කරගන්න පුළුවන් නම් වෙන මොකුත් තුන්නේ. ඒ කියන්නේ නීත්‍යානුකූලව තමයි හොරගම් කරලා තියෙන්නේ. ඒ නිසා හොරු අල්ලන්න බෑ. හොරු අල්ලන්න ඉතින් බැරි විදිහට තමයි ඒ හොරු හොරගම් කරලා තියෙන්නේ. ජනතාව ඉතින් ඔක්කොම ආවේ ඔය කික කියාගෙන අල්ලනවා කියලා. තාම අල්ලපු හොරෙක් නැහැ. බැහැයි කියපු ගොඩක් දේවල් කරලා පෙන්නපු රටක් අපි. ඔව්. බැහැයි කියපු ගොඩක් දේවල් කරලා පෙන්නපු මිනිස්සු මේ රටේ ජීවත් වෙනවා. ඒ නිසා බැහැයි කියලා හිතන ගොඩක් දේවල් උනත් කරන්න පුළුවන්. එන්න කතා කරන්න අපිට 0112555363 මහජන අභිලාෂ ප්‍රකාශය වෙනුවෙන් ඔබේ අදහසත් එකතු කරන්න බලාපොරොත්තු ඊළඟ වෙනස මොකක්ද කියලා කියන්න. බැලුම්ගල Facebook පිටුවත් ඔබට විවෘතයි. උඩින්ම තියෙන post එකත් එක්ක තියෙන link එක click කරලා ඔබේ අදහස් Google Forum-ේ පුරවන්න. එහෙම නැත්නම් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය වෙනුවෙන් ඔබ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට ආවම අනිවාර්යෙන් net fm ස්ටෝල් එකට එන්න. එතනදිත් මහජන අභිලාෂ ප්‍රකාශය වෙනුවෙන් ඔබේ අදහස් ලියන්න කියන්න ඔබට පුළුවන්. කැපවි ජනතා සේවයට බැලුංගල ජීවන වේදම අඩු කරලා ඊට පස්සේ හොරු අල්ලලා ඊට පස්සේ දැන් පාතාලෙත් නතර කරාට පස්සේ පුළුවන් වේද ආර්ථිකය හදන්න? පුළුවන් වේ. බැරි වෙන්නේ නැහැ. ඔය කාපු සල්ලි ටික ගත්තාම ඔක්කොම දෙක කරන්න පුළුවන්. කවුද සල්ලි ටික අරගත්ත කියලා කියන්නේ? කෑව කියලා කියන්නේ? වලව් කාර්ය ටික තමයි. ඉතින් වෙන කවුද? ඔය ලැම්බෝගිනි අරවා මේවා ඔය අපි පාවිච්චි කරන්න පුළුවන් දල පේනවද ගෝල් ෆේස් එකේ දාලා තියෙන වාහන ටික? දැන් මගේ කොල්ලත් software engineer කෙනෙක්. නමුත් කාර්යයක් ගන්න විදියක් නැහැ. ඇත්ත කතාව. මේ තියෙන රටේ තිබිච්ච වාතාවරණය. දැන් හරි සැලැස්මක් තිබුණොත් ඒක බොහොම සරල දෙයක් වෙයි. ආදායම් තිබුණත් ගන්න විදියක් නැහැ. ලොකු ගාණක් ගෙවන්න ඕනේ පොඩි කාර්යයක් ගන්න. ලොකු ලීසින් එකක් ගෙවන්න ඕනේ. එතකොට බඩු මිල අඩු කරලා දැන් ওই තියෙන කියන විදියට පොඩි මිනිහට සහනයක් දෙනකොට ආර්ථිකය හදන්න පුළුවන් වේද මේ තියෙන ණය බරත් එක්ක? රටේ පුරවැසියාගේ ඡන්දය දෙන ඡන්දය දීපු ඡන්දදායකයාගේ ඊළඟ අභිලාෂය ඒ ඊළඟ බලාපොරොත්තුව ඒ මහජන අභිලාෂ ප්‍රකාශයේ දෙවන පරිච්ඡේදය ලියන්න net fm බැලුම්ගල අපි අද පටන් ගන්නවා. පාර්ලිමේන්තුව විසිරුවා හැරලා තියෙනවා. අලුත් පාර්ලිමේන්තුවක් තෝරාපත් කර ගැනීම සඳහා දින නියම කරලා තියෙනවා. එසේ තිබියදී එන්න අපිත් එක්ක එකතු වෙලා මහජන අභිලාෂ ප්‍රකාශයේ දෙවන පරිච්ඡේදය ලියමු. එයාලා ඇවිත් කියයි අපි අරක කරනවා, අපි මේක කරනවා, අපි මෙහෙම කරනවා, අපි එහෙම කරනවා. ඒ කියන ඒවා තමයි මෙච්චර කල් අපි අහගෙන ඡන්දය දුන්නේ. අපි මෙවර ඒ කියන ඒවා අහනවා වගේම අපිට ඕන දේ කියමු, වෙන්න ඕන විදිය කියමු. ඒ වෙනුවෙන් තමයි මහජන අභිලාෂ ප්‍රකාශය ලියන්නේ. පාරවල් කීපයක් තියෙනවා. එන්න FM බැලුම්ගල Facebook පිටුවට උඩින්ම post එකක් පළ කරලා තියෙනවා. වංචාවෙන් තොර සාධාරණ රටක් වෙනුවෙන් මහජන අභිලාෂ ප්‍රකාශය නමින් ඒකත් එක ලින්ක් එකක් තියෙනවා. ලින්ක් එක ක්ලික් කරලා ඔබට පුළුවන් මහජන අභිලාෂ ප්‍රකාශය ඔබේ අදහස ලියන්න. දෙවනි පාර එන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට පොත් ගන්න ගමන්, පොත් කියවන ගමන්, සාහිත්‍යයත් එක්ක බඳිනු තවත් බොහෝ ක්‍රියාකාරකම් වල යෙදෙන ගමන් අපි ඔබට ආරාධනා කරනවා net fm ස්ටෝල් එකේදී මහජන අභිලාෂ ප්‍රකාශයට ඔබේ අදහස ලියන්න. කියන්න ඔබට පුළුවන් වීඩියෝවක් විදිහට ඔබේ අදහස ඔබට අපිට බාර දෙන්න පුළුවන්. තුන්වෙනි පාර දැන් කතා කරන්න අපිට 0112555363 අපිත් එක දැන් කතා කරලා මහජන අභිලාෂ ප්‍රකාශය වෙනුවෙන් අදහස් දක්වන්න ඉන්නවා කොටබලින් සුරවිර මහත්මයා. ආයිබෝන පුතුමන්ට. ආයිබෝන සර්, ආයිබෝන සර්. කියන්න ඔබේ අදහස. අපේ අදහස නම් සර් මෙන්න මේකයි තේනේ. මේ ආර්ථික තත්ත්වය තමයි අඩු කරන්න ඕන. හුඟක්ම
කරගහ බර කරගහ ගන්න බැරි සෑහෙන තත්ත්වයක් ඉන්නේ මේ බඩු වියදම මිල වැඩි කමින්. ඇත්තම කියවනම් අපිට දැන් කිසිම මේ රටේ පාලනය කර මේ ඉස්සෙල්ල පාලනය කරපු එකම පුද්ගලයෙක්වත් මේ කිසිම දුප්පත් මිනිහෙක් ගැන හිව්වේ නැහැ. ඡන්දය අරගත්ත විතර ඡන්දය අරගෙන ඇඟිලි දික්වලේ අපිටමයි දුප්පත් මිනිහටමයි. අන්න ඒක මේක කියන්නේ මේ සෑහෙන දැන් එක වසමකට ගාම සේව කරාලාම ඉස්සර හිටි එක්කෙනයි දැන් ඉන්නෝ හතර දෙනෙක් එක වසමකට. ඒ එක වසමකට කොටපල උතුර කිව්වන් උතුරට හිටියේ ඉස්තර හිටිය එක ගාම සේවය කරාලහනි දැන් ඉන්නෝ හතර දෙනි. ඒ හතර දෙනාගේ එක්කෙනෙක් දැම්මුත් ඒ පඩිය ඉතුරු නේද? එතකොට එක 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 මේ දැන් ඉඩම් බදු තියෙන ඉඩම් බදු වලින් තව රුපියා වැඩි කරාට කමන්නේ. ඉඩම් බද්ද වැඩි කරගත්තොත් මේ රට සෑමපත ඉස්සරහට ගෙනියන්නේ රටේ සංවර්ධනය ගැන වැඩ කරගෙන. අනිත් එක තමයි මේ තියෙන ඉඩම් සියලුම පාළු වෙලා ආල පාළු වෙලා තියෙන ඉඩම් මම මේ පෞගේ දවස් වල හැමතැනම පොඩ්ඩක් ඇවිද්දා මේ තේ දළු බිස්නස් එකකට දළු එකතු කරන්න හැමතැනෝම ගියපු පළාතක් නම් තේ කෑලි කැලේ වෙලා තේ ඉඩම් කැලේ වෙලා කැලේට යට වෙලා ඒ ඉඩම් සංවර්ධනය කරෝතින් සුපිරිම ආදායමක් ගන්න පුළුවන් සර්. බුදු හාමුදුරු අම්ප ගන්න පුළුවන් මේ රට ඉරියම් පැනියෙන් ඉතිරෙන්න වගේ හදන්න සංවර්ධනය කරෝතින් ඔබ විශ්වාස කරන පරිදි මේ ඔබ යෝජනා කරන වෙනස කරන්න පුළුවන් පරණ පුරුදු මූණු වලටද එහෙම නැත්නම් අලුත් මූණු වලටද? අම ගෙදරගම වගේ කුඩෙක් ඉන්නවා එහෙම නැත්නම් ගංජාකාරයෙක් ඉන්නවා නැත්නම් අරගෝකාරයෙක් ඉන්නවා ඒවා විනාශ කරන්න ඕනේ. ඒවා මේ ගාන්න සිද්ධ වෙන්නේ දැන්. එතකොට ප්‍රධානම ඡන්ද පොරොන්දුවක් තමයි ඡන්දෙද කිව්වා මේ මද්‍රව්‍ය නතර කරනවා හොරු අල්ලනවා කියන ඒවා. ප්‍රමාණිකුලෝ නිසි වෙලාවට වෙයි. එකපාරට කරන්න බෑනේ කිසි දෙයක් රටක් ගෙනියන්න දැන් රට වැටිලා තියෙන වෙලාව. ඒවා නිසි පාලකෙක් ඉන්නවා ජනාධිපති කෙනෙක් ඒවා නිසි ආකාරව ඒවා කරයි. තව ජාරාවන් නැති කරන්න මම විතරක් නෙමෙයි සියලු දෙනාගේම කැපවීමයි වංකභාවයයි ඔක්කොම ලැබෙනවා. ඒක අනිවාර්යයෙන්ම ආශිර්වාදයෙන් ලැබෙනවා. ඒක මේ රටෙන් තුරන් කරනවා නම් අපි එදාට පුද්ගලයෙක් වශයෙන් බුදුහාමුදුරන්ට වඳිනසේ වඳිනවා. මොකද මද්දැව්ව කියන්නේ මේ අපේ තරණපුර විනාශ කරපු දෙයක් නෙමෙයි රට විරුතාත්කෙත් එක්ක රට විනාශ කරපු එකම දේ ඔය. ඒකට හැම ගෙදරකම පවුලක දරුවෙක් ඔය මද්දැව් වලට ඇබ්බැහි වෙලා ඉන්නවා. සිගරට් එකක් හරි බොන දරුවෙක් නිදින් ඉන්නේ. ඒ තාත්තට මේ රටවල් පත් වෙලා තියෙනවා. මද්දාවර ජාව අරංකාරව නිදැල්ලේ අහිංසක මිනිස්සු ඔවට අහුවෙච්ච මිනිස්සු හිරගෙවල් වල යනවා. ඉතින් ඒ වගේ මද්දව ජාව අරන් කරපු දින ප්‍රසිද්ධිය එල්ලලා මරණක ඒ මරදඬුවම නියම කරන එකත් මම සන්තෝෂෙන් කැමැත්තෙන් පිළිගන්නවා. ඊළඟට සිදුවිය යුතුයයි රට රට වැසියන් යෝජනා කරන තවත් එකක් මේ. ඔව්. මද්ද්‍රව්‍ය මැඩපැවැත්වීම අපරාධ මැඩපැවැත්වීම. ඒ මද්ද්‍රව්‍ය මැඩපැවැත්වීම වෙනුවෙන් අපරාධ මැඩපැවැත්වීම වෙනුවෙනුත් මෙතෙන් බැලුම් ගල අපි කාලයක් තිස්සේ පෙනී සිටියා. මද්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී ඉන්නේ කවුද? මද්ද්‍රව්‍ය ජාවාරම වෙන්නේ කොහොමද? ඔවුන්ගේ උපාය උපක්‍රම මොනවද? ඒ උපාය උපක්‍රම යාවත් කාලන වෙන්නේ කොහොමද? රටේ තැන තැන අපරාධ කරවන්නේ කවුද? මේ සිදුවෙන හුදකලා අපරාධ ගැන නෙමෙයි සංවිධානාත්මක අපරාධ ගැන අපි කතා කරන්නේ. ඒ අපරාධකරුවන් හැංගිලා ඉන්නේ කොහොමද? ඒ හැංගිලා ඉන්න අපරාධකරුවන්ට රැකවරණය දෙන්නේ කොහොමද? නැවත චිරාන් ජාතියක් ජන්මයක් ආගමක් කුලයක් නොසලකා අපි මේවා අනාවරණ කළා. තරාතිරම් නොබලා අපි මේවා අනාවරණ කළා. තවදුරටත් ඒ මෙහෙයේ අපි යදී සිටිනවා. ඒ මෙහෙවරෙහි අපි යදී සිටිනවා. අපි ඔබට ආරාධනා කරනවා. ඔබ විශ්වාස කරනවා නම් දැන් අලුත් අවස්ථාවක් හැදිලා කියලා. ඒ අවස්ථාව අපි ප්‍රයෝජනෙට ගමු. නිහඬව හිටියොත් මේ අවස්ථාවත් ලිස්සල යනවා. ඔව්. මේ අවස්ථාවත් ලිස්සල ගියොත් අපිටයි නැගිටින්න වෙන්නේ නැහැ ඩෙලිෂා. ඒ නිසා අවස්ථාව ලැබුණු සැනින් ඊට අවශ්‍ය පියවර ගැනීම තමයි ජනතාව විදිහට කරන්න ඕනේ. එතකොට හඬ නගන්න කියන එකෙන් අපි අදහස් කරන්නේ බෝට් ලෑල්ලක් උස්සගෙන වටලවමක හිට ගන්න කියන එක නෙමෙයි. ඒ ක්‍රමය දැන් ඉවරයි. ඊට වඩා සවිඥානිකව ඊට වඩා සබුද්ධිකව අපේ හඬ ඇසිය යුතු තැන් වලට අසන්න සලස්වන්න පුළුවන්. ඒ වෙනුවෙන් තමයි අපි මහජන අභිලාෂ ප්‍රකාශය ලියන්නේ. අවිල ඔබේ අදහස කියන්නේ. එතකොට මහා බලයක් විදිහට මේ යෝජනාව අපිට රට කරවන තැන් වලට අරන් යන්න පුළුවන්. මෙන්න රට ඉල්ලන දේ මෙන්න ඔයාලා කරනවා කියපු දේ දැන් කරන්න කරනකන් රට බලාගෙන ඉන්නවා කියන බලපෑම අපිට කරන්න පුළුවන්. අපේ විශ්වාසය තබමි. ඔව්. එහෙම මේ ජනතාවක් විදිහට අපි එකතු වුණොත් තමයි මේ අපේ හඬ පාලකයන්ට දෙන්න පුළුවන්කම තියෙන්නේ. මේ වෙලාවේ පාලකයාත් රටේ හඬට ඇහුම්කන් දෙන බව රට විශ්වාස කරනවා. පාලකයා යම් වෙනසක් කරන්න සූදානමින් සිටින බව රට විශ්වාස කරමින් සිටිනවා. ඒ විශ්වාසය රැකිය යුතුව තිබෙනවා. අලුතෙන් පත් වුණු ජනාධිපතිවරය ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ? හොඳයි, රටට හොඳක් වෙනවා. අනිවාර්යයෙන්ම හොඳ වෙනවා. ඒ කියන්නේ දැඩි විශ්වාසයක් තියෙනවා මේ රට හදයි කියලා. හදයි කියලා. අනිවාර්යයෙන්ම හදනවා රට. අනිවාර්යයෙන්ම රට හදන්න පුළුවන් හොඳ ශක්තියක් තියෙන බලයක් තියෙන ප්‍රබල මහත්මයෙක් තමයි මේ ජනාධිපතිවරයෙක් විදියට පත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කාලයක් තිස්සේ සැලැස්මකට අනුව ආපු මේ මහත්මයෙක් තමයි ජනාධිපති කමට තේරී පත් වෙලා තියෙන්නේ.
එතකොට දැඩි විශ්වාසයක් තියෙනවා මේ රට හදයි කියලා. අනිවාර්යයෙන්ම විශ්වාසයක් තියෙනවා. ඒ විදිහට කරලා පෙන්වන්නත් ඕන නැත්නම් අර යට වෙච්ච එකේ අනිත් එක තමයි ඊළඟට වෙන්නේ. එතකොට එයත් යවන්න සූදානමින් ඉන්නවා. අනිවාර්යයෙන්ම. එයා වැඩ කරේ නැත්නම් එයත් යවනවා. අනිවාර්යයෙන්ම යවනවා. ඒ කියන්නේ ඉස්සරහාම ගෝල් බේස් යන්නේ මහරගමින්ද? මහරගමේ තමයි එකට ඉන්නේ. පැහැදිලින චිරන් රට අපේක්ෂා කරන්නේ වෙනසක් සිස්ටම් එකේ වෙනසක් ක්‍රමයේ වෙනසක් ක්‍රමයේ වෙනසක් සිස්ටම් එකේ වෙනසක් අපේක්ෂා කරමින් මීට පෙරත් මෙහෙම මහජන හඬ නැගුණු අවස්ථා තිබුණා. හැබැයි ඒ හැම අවස්ථාවකදීම හඬ නිහඬ වුණා වෙනස පස්සට තල්ලු වුණා. මෙවරත් හඬ නිහඬ වුණොත් වෙන්නේ වෙනස පස්සට තල්ලු වෙන එක. ඒ නිසා තමයි අපි යෝජනා කරන්නේ නොනවතී අපි හඬ නගමු. ඡන්දය දුන්න කතිරිය ගැහුවා වගකීම එතනින් ඉවර නෑ ඡන්දදායකයාගේ. විශේෂයෙන්ම තරුණයා කතා කළ යුතුව තිබෙනවා. කතා කරමින් ඔබේ මතය ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. ඔබේ මතය ඉදිරිපත් කරමින් හරිපාරේ රට ගෙන යන්න බලපෑම් කළ යුතුව තිබෙනවා. ඒ සඳහා වන හැකියාව ඔබට රටට තිබෙනවා. ඒ නිසා ඒ බව විශ්වාස කරමින් තමයි නැතිෆෙම් බැලුම්ගල අපි මහජන අභිලාෂ ප්‍රකාශය ලියන්නේ. ජනතාව අපිත් එක්ක තවත් කතා බහ කළා. පාලකයෝ විතරක් වෙනස් වුණා මැතිද? මිනිස්සු වෙනස් වෙන්න ඕනේ නැද්ද? වෙනස් වෙන්න ඕනේ. එතකොට මිනිස්සු වෙනස් වෙන්න මොන වගේ කැපකිරීම්ද කරන්න ඕනේ? මිනිස්සු ඉතින් ටිකක් මාංශ වෙලා වැඩ කරන්න ඕනේ. නිකන් ඉඳලා නම් කන්න හම්බ වෙන්නේ නැහැ කාටවත්. එතකොට ඉතින් රටක් ගෙනියන්න පුළුවන්. අනිවාර්යෙන් වෙනස් වෙන්න ඕනේ. කැපවීම කරන්න ඕනේ. ඒක අපි ජනතා වශයෙන් කැපවීම කරන්න ඕනේ. ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන් මේ කැපවීම කරන්න පුළුවන් නම් මේ බස්නාහිර පළාතේ විශේෂයෙන්ම කරන්න පුළුවන් නම් ලොකු දෙයකට මුහුණ දෙන්න පුළුවන්. ඒ කැපකිරීමට ඔබ සූදානම්ද? මම සූදානම්. මම කැපවීම කරපු කෙනෙක්. අනිවාර්යෙන්ම කැමති මේ රට හදන්න. ඒ කැපවීම දෙන්න ජනතාව විදියට ඔබ සූදානම්යි. අනිවාර්යෙන්ම මම සූදානම්. පක්ෂපාත ભેදයෙන් තොරව ජනාධිපතිවරයාට සහාය දෙන්න ඕනේ කියලා කියන්නේ. මම පක්ෂක හිටපු කෙනෙක්. මම මහින්දවාදියෙක්. නමුත් දැන් මම මේ රටක් හැදුනොත් ඉදිරියේදී මේ ජනාධිපතිතුමාට සම්පූර්ණ සහාය දෙන්න. පාලකයෝ විතරක් වෙනස් වුණා මැතිද? මිනිස්සු වෙනස් වෙන්න ඕනේ නැද්ද? මිනිස්සු වෙනස් වෙන්න ඕනේ. පාලකයෝ වෙනස් වෙනවා මිනිස්සු වෙනස් වෙන්න ඕනේ. මිනිසුන්ගේ මොනවද වෙනස් වෙන්න ඕනේ? මිනිසුන්ගේ වෙනස් වෙනවා මිනිසුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ. දැන් මිනිසු හිතාගෙන හිටිය විදිහේ දේ නෙවෙනේ උනේ. මිනිසු ඉතින් සජිත් මාත්‍යා හොඳයි. රජිත් මාත්‍යා රටේ නැති පොරොන්දු දුන්න අවුරුදු 500කටවත් කරන්න බැරි පොරොන්දු. ඒවා කොහොම විනාශ වෙලා ගියා. දැන් මේ මිනිස්සු එහෙම පොරොන්දු දුන්නේ නැහැ නේ මේ ජනාධිපතිතුමා. ඒක නිසා රටට හොඳක් වෙයි. වගේම රටේ පාලකයා ආදර්ශමත් වෙලා තිනවා පේනවා අපිට. ඒක බලාගෙන අපේ පල්ලෙහායින සියලුම දෙනා රාජ්‍ය නිලධාරීන්ගේ ඉඳලා සුළු සේවකයා දක්වා වෙනස් විය යුතු. අවංක වෙන්න ඕනේ, සාධාරණ වෙන්න ඕනේ. මේකත් සාධනීය තත්ත්වයක්. රට තේරුම් ගනිමින් තිබෙනවා පාලකයා විතරක් වෙනස් වුණාට මදි බව. රට තේරුම් ගනිමින් සිටිනවා පාලකයා වෙනස් වෙනවා වගේම රටේ පුරවැසියාත් වෙනස් විය යුතු බව. පුරවැසියා ඒ වෙනසට සූදානමින් සිටිනවා. පූර්වාදර්ශය ඉහලින් ගලා ආ යුතුව තිබෙනවා. අපි විශ්වාස කරනවා මේ ඊයේ පෙරේද දවස් දෙකේ සංකේතාත්මකව සිදු වූ වෙනස්කම් ඒවා තිරසර වෙනස්කම් වෙයි. ඒ අර ආදර්ශය ඉහලින් පහළට ගලාගෙන එයි කියන. පාලකයෝ විතරක් වෙනස් වුණා මැතිද? ජනතාව වෙනස් වෙන්න ඕනේ නැද්ද? වෙනස් වුණා කියලා පෙන්නුවා. නෑ, වෙනස් වුණානේ. එතකොට ජනතාව කැපවීම කරන්න සූදානම් මේ වෙලාවේ මේ රට හදන්න. සූදානම් වෙන්න වෙනවා. වැඩ කරන්න වෙනවා. ඒ ඉන්නේ ප්‍රශ්නේ ඇති වෙනවා. ඒ කියන්නේ ඕන කැපකිරීමකට සූදානමින් ඉන්නවා. රට ගෙනියන්න නම් ඒ එතකොට පාලකයෝ විතරක් වෙනස් වෙලා ඇතිද? මිනිස්සු වෙනස් වෙන්න ඕනේ නැද්ද? මිනිස්සු ඉතින් දැන් වෙනස් වෙලානේ. වෙනස් වෙච්ච හින්දානේ මේ පැත්තට දුන්නේ මිනිසුන්ට. ඇත්තටම එපා වෙලානේ හිටි. ඒ හින්දානේ මේ පැත්තට දුන්නේ මෙයාට. මෙයා කරයි කියලා හිතාගෙන. ඒකනේ. අරගොල්ලෝ කී දෙනෙක්ද ගත්ත කරන්න බෑනේ ඒගොල්ලන්ට. ඒකනේ උනේ. අන්න ඒකයි ඉස්සරහට කැපවීම කරන්න සූදානම්ද මේ රට හදන්න? ඔව්, ඉතින් අපිට ඉතින් පුළුවන් විදිහට අපි උපරිම සහයෝගය දෙනවා. මේ වෙනසට උපරිම සහයෝගය දෙනවද? අම්මෝ, මේ වෙනස කියන්නේ මගේ මම බොක්කෙන්ම සහයෝගය. ඒ කියන්නේ මම මේ හම්බ කරන කීයක් හරි සුළු ව්‍යාපාරිකෙක් හම්බගෙන කීයක් හරි මම වියදම් කරනවා මේ වෙනස ඇති කරගන්න. මොකද හේතුව අපේ මිනිස්සු සාමාන්‍ය ඇඩ් වෙලා ඉන්නේ හැම එකටම. අර මොකද ඒකට කියන්නේ මට තේරෙන්නේ නැහැ. මොකද මිනිස්සු පුරුදු කරලා තියෙනවා, ඇබ්බැහි කරලා තියෙනවා. අපි අලුත් වචන ඇබ්බැහි වෙලා තියෙන මිනිස්සු මේ සිස්ටම් එකට මොනවා කරක් කමන්නේ නැහැ. ඒගොල්ලෝනේ, ඒගොල්ලෝ සැප විඳතර කමන්නේ නැහැ. අපි ඕමාරි කරගෙන යන්න කියලා එහෙම නෙමෙයි. රටක් පාලනය කරන්න තියන්නේ රටෙන් ජනතාවට වෙන්න ඕන යුතුකම් කොටසක්, ඒ වගේම ජනතාවගෙන් රටට වෙන්න ඕන යුතුකම් කොටසක්. ඒ දෙකම සිද්ධ වෙන්න ඕන රටක් දියුණු වෙන්න. ජනතාවගෙන් රටට වෙන්න ඕන යුතුකම ගැන කියුණානේ. ඒ එකක් තමයි පාලකයාව හරිපාර ගෙනියන එක. පාලකයා ට්‍රැක පන්නොත් ට්‍රැක පනින්න නොදී නියමිත පීල්ලේ තබා ගන්න එක. ඒ සඳහා ඔබ ක්‍රියා කළ යුත්තේ කොහොමද? සමහර මේ පාරම්පරික මත තියෙනවා චිරාන්. ඒ දුර්මත නිසා අපි හිර වෙලා ඉන්නවා. අන්නේ දුර්මත බිඳින්නේ කොහොමද? බිඳලා අපේ හඬ නගන්නේ කොහොමද? හඬ නැගිය යුත්තේ ඇයි? ඒ සඳහා තියෙන ප්ලැට්ෆෝම්ස් මොනවද? මේ පිළිබඳ දිගින් දිගටම ඔබව
දැනුම්වත් කරන්න අපි වැඩ කරනවා. අපි ඒ වෙනුවෙන්ම සෙග්මන්ට් සීරීස් එකක් පටන් ගන්නවා ලබන අඟහරුවාදා ඉඳන් බැලුම්ගල YouTube channel එකේ, බැලුම්ගල Facebook පිටුවේ මේ සෙග්මන්ට් සීරීස් එක ඔබට එකත් එක්ක ඔබට එකතු වෙන්න පුළුවන්. ට්‍රැක පනින කතා නේ, ට්‍රැක පනින දෙන්න නැතුව පීල්ලේ කොහොමද කෙනෙක්ව තියාගන්නේ කියලා අපි එතනදී කතා කරනවා. මේක අපි වැඩි විස්තර ඉස්සරහට කියනවා. ඔබ අවදියෙන් ඉන්න NetFM බැලුම්ගල YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. NetFM බැලුම්ගල Facebook පිටුව තාම like කරලා follow කරලා නැත්නම් like කරලා follow කරලා තියාගන්න. වසර ගණනාවක් තිස්සේ අඛණ්ඩව කිසිදු බලපෑමකට යටත් නොවී හිස නොනමා රට වෙනුවෙන් හිතලා වංචාවට දූෂණයට එරෙහිව අපරාධවලට එරෙහිව අපි හඬ නැගුවා. ඒ හඬ තවත් ප්‍රබලව නගන්න අපි සූදානමින් ඉන්නවා. අපිත් එක්ක එකතු වෙලා මේ වැඩේ කොටස්කරුවෙක් වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඒ වෙනුවෙන් තමයි මේ දැනුමත් කිරීමේ සෙග්මන්ට් සීරීස් එකත් අපි පටන් ගන්නෙ. සහ දැනටමත් මහජන අභිලාෂ ප්‍රකාශයේ දෙවන පරිච්ඡේදය ලියන්න අපි පටන් ගන්න තියෙන්නේ. අපි කෙටි විරාමයක් ගන්නවා. ආයෙත් හම්බ වෙමු. කැපවි ජනතා සේවයට බැලුම්ගල 2024 ජනාධිපතිවරණයේ අවසන් වුණා. ඉතා සාමකාමීව අවසන් වුණා කියලා කියනවා. ඇත්තටම සාමකාමීද? ඇත්තම සාමකාමී. ඒකට හේතුව තමයි සාමකාමී කියන්නේ මිනිස්සුන්ට අවශ්‍ය කරන පාලනයක් තමයි මේ මිනිසු පැතුම් පාලනයක් තමයි මේ මිනිසුන්ට ලැබුණේ. ඇත්තම කියනවා නම් මේ රටේ හැමෝම කැමැතිම පාලනය කියන්නේ දුප්පතෙක් පොඩි මිනිහෙක් රට පාලනය කරන්න ගත්තා. ඒකට අපිත් කැමැති. ඒ කැමැති කියන්නේ මොකද දැන් බලන්න වෙනදා සාමාන්‍ය වෙන මැතිවරණවලදී අපි දකින්න කෝටි ගාණක් රජයේ පුච්චනවා. ඒ සල්ලි අන්නසසරි අවශ්‍ය නැති මුදලක්. ඒවා දුප්පත් මිනිසුන්ට බෙදා හරින්න පුළුවන්, නැත්තම් මොනා හරි කරන්න පුළුවන්. මිනිස්සු පුරුදුලා ඉන්නේ ඒ වගේ දෙයකට. නමුත් මම කැමැති මේ සිස්ටම් එකට. මේක තමයි සිස්ටම් චේන්ජ් කියන්නේ. ඒ නිසා අපිට ඕනේ එකේ ඉඳලා ඉස්සරහ නගින්න. අපිට අවශ්‍යයි මේ රට දියුණු කරන්න. ඒකට හේතුව තමයි අපි වැඩිහිටිය වශයෙන් අපි ලෝකේ රටවල් දැකලා තියෙනවා, ඉඳලා තියෙනවා, දැකලා තියෙනවා, අපි පතලා තියෙනවා. මේ සිස්ටම් එක තමයි අපි මුලින් ඉඳලම හිතුවේ පැතුවේ කරන්න ඕන මේක තමයි. මේ මහජන අභිලාෂය. ඔව්. වැඩිහිටියන් වගේම තරුණයන් මේ මහජන අභිලාෂ ගවේෂණයේදී අපිට අදහස් දැක්වුවා. ඔව්. රුවන්ති ඇතුළු කණ්ඩායම, ශ්‍රී මාල් ඇතුළු කණ්ඩායම පහුගිය දවස් කිහිපෙම කොළඹ සහ කොළඹ අවට ප්‍රදේශ ගණනාවක සැරිසරමින් මේ මහජන අභිලාෂයන් එකතු කිරීම සිදු කළා. ඔව්. දැන් කොළඹ අවට තමයි අපි මේ මහජන අභිලාෂය මේ ගිහිල්ලා එකතු කරන්නේ පළමු අධිරේදී. කොළඹින් බැහැරව ඉන්න ඔබට පුළුවන් අපිත් එක්ක ඔබේ අභිලාෂි කියන්න. ක්‍රම කිහිපයක් තියෙනවා. ඔව්. බැලුම්ගල Facebook පිටුවට එන්න. උඩින්ම තියෙන පෝස්ට් එකක් අපි පළ කරලා දූෂණයෙන් තොර සාධාරණ රටක් වෙනුවෙන් මහජන අභිලාෂ ප්‍රකාශය කියලා. මේ පෝස්ට් එකත් එක්ක තියෙනවා ලින්ක් එකක්. ඒ ලින්ක් එක ක්ලික් කරලා ඔබට පුළුවන් මහජන අභිලාෂ ප්‍රකාශයේ ඔබේ අදහස ලියන්න, ඔබේ ඩිජිටල් අත්සනේ යොදන්න. කොළඹින් බැහැර බොහෝ පිරිසුත් අපි දන්නවා අද ඉඳන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එනවා. ඔව්. පොත් ගන්න ගමන්, පොත් කියවන ගමන්, තවත් සාහිත්‍ය ක්‍රියාකාරකම් වල යෙදෙන ගමන්. ඔව්. අපි ඔබට ආරාධනා කරනවා NetFM ස්ටෝල් එකට එන්න. NetFM තමයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ මෙවරත් නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රාහකයා. NetFM ස්ටෝල් එකේදී ඔබට පුළුවන් ඔව් මහජන අභිලාෂ ප්‍රකාශය සඳහා ඔබේ අත්සන යොදන්න, ඔබේ අදහස ලියන්න. ලියන්න විතරක් නෙමෙයි කියන්න. ඔව්. වීඩියෝවක් විදිහට ඔබේ අදහස අපිට ලබා දෙන්නත් අපි ඔබට ඉඩ හදලා තියෙනවා. ඔව්. ඊටත් අමතරව ඔබට පුළුවන් ඔබේම පොඩි වීඩියෝ ක්ලිප් එකක්, පොඩි සෙල්ෆි වීඩියෝ එකක්, ඔක කවුරුත් දන්නවා දැන්. පොඩි සෙල්ෆි වීඩියෝ එකක් ඔබේ ෆෝන් එකෙන්ම කරලා බැලුම්ගල Facebook පිටුවට ඉන්බොක්ස් කරන්න. ඔව්. මේ හැම එකක්ම මහජන අභිලාෂ ප්‍රකාශය සඳහා ඔබ ලියන, ඔබ කියන අදහස් ලෙස අපි සලකනවා. ඒවා මහජන අභිලාෂ ප්‍රකාශයේ දෙවන පරිච්ඡේදයේ අපි ඇතුළත් කරනවා. ඔව්. දූෂණයෙන් තොර සාධාරණ රටක් වෙනුවෙන් ඉදිරියේදී මොනවාද වෙන්න ඕනි වෙනස්කම්? වෙන්න ඕනේ කියන්නේ දේශපාලනය, කියන්නේ ඡන්දදායකයා තමයි දේශපාලනය වෙනස් කරන්න ඕනේ. දේශපාලකයා ඡන්දදායකයා වෙනස් කරන්න ඕනේ. ඒ කියන්නේ ඇත්තටම පාතාලේ කුඩු මත්ද්‍රව්‍ය නැත්තරම නැති කරන්න ඕනේ. සමාජ ගොඩ දාන මොකද අපේ තරුණ පිරිස් මත්ද්‍රව්‍යට යොමු වෙලා ඉන්න ගොඩක්. ඒ වලින් බේර ගන්න ඕනේ. අනුර මහත්තයෝ විතරයි මම හිතන්නේ කරන්න පුළුවන්. දේශපාලන බලපෑමක් නැතුව පොලිසියට නීතිය ක්‍රියාත්මක කරන්න අවස්ථාව දෙන්න ඕනේ. ඒක අනිවාර්යෙන් වෙන්න ඕන දෙයක්. එතකොට අලුත් ජනාධිපතිවරයා නව වෙනස්කම් ගන්නවක් කරලා තියෙනවා. ආපු ගමන් ඒ ආපු වෙනස්කම් වලට කරපු වෙනස්කම් වලට මොන වගේ අදහසක් දෙනවද? මම කියන්න මේමයි කේස් එකේ විල්ලා දැන් වාන දැන් ඊයේ පෙරේද වාන කීයක්ද අරන් තියෙනවා රජයට. දවසකට ලීටර් 30 ගාණක් බලන වාන 300 ගාණක් තියෙනවා. කොච්චර දවසකට යනවද? අද වුණොත් ඒ සල්ලි යන්නේ අය කියලා අය කියන්නේ ඒ සල්ලි ඔක්කොම ඉතුරු වෙනවා අපිට. හරිද? ඊළඟට ජනාධිපතිතුමා මොනවා කරන්න යන්නේ? එක එක දේවල් අඩු කරන්න යනවා. ඒ වුණාට එකපාරම කවුරුත් විශ්වාස කරන්න බෑ. එකපාරම අඩු කරයි කියලා. එමින් අඩු කරා. එයාට එවිලා කාලයක් දෙන්න ඕනේ. හරිද? ආයි අවුරුදු 20ට මෙයා ඔල්ලන්න බෑ. ඒ කියන්නේ හොඳ ජනාධිපති අපේ ලංකාවට එවිලා තියෙන්නේ. ඔක්කොම ඉටපු මේ
පාලිමන්ට් මිනිස්ටර් ඇන් ප්‍රයිම් මිනිස්ටර් රෙසිඩන්ට් ඕල්ටුගෙදර් මාෆියා අද ඒක විල නැචරලි අම කියන්න කරයි කියලා මම බලන්නේ. උගක් දේවල් කරන්න ඕනේ අපේ ඊළඟට එන අපේ රටේ, ඒ කියන්නේ අපේ අනාගතයට හොඳ දෙයක් වෙයි කියලා මම බලන්නේ. මෙලෙස මහජන අභිලාෂ ප්‍රකාශයට ඔවුන්ගේ අභිලාෂ ඉදිරිපත් කරපු රටේ චන්දදායකයා රටේ පුරවැසියා චිරාන් රටේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳවත් අධ්‍යාපන ක්‍රමයේ සිදු වූ වෙනස්කම් පිළිබඳවත් අදහස් පළ කළා. විශේෂයෙන්ම මෙවැලේ රටේ ගිනිගන්න ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ පහේ ශිෂ්‍යත්වයට මොකද වෙන්නේ කියලානේ. පහ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ සමහර ප්‍රශ්න ලීක් වුණා කියලා කියවෙනවා. එතකොට ඒ ලීක් වීම සම්බන්ධයෙන් සමහර අයට ඇඟිල්ල දික් වෙනවා. මේ වෙනකොටත් අත්අඩංගුවට ගැනීමක් සිදුව තිබෙනවා. ඒ ඔස්සේ විමර්ශන තවදුරටත් සිදු වෙමින් තිබෙනවා. මේ සියල්ල මෙසේ සිදු වෙමින් තිබියදී විභාගයට ලියපු පුංචි දුව පුංචි පුතා මානසිකව පීඩාවට පත්ව සිටිනවා. අවුරුදු කීයක් නම් කොච්චර දුක් විඳලාද විභාගෙට ලියුවේ? දැන් ආයෙත් ලියන්න වෙනවද? නැත්නම් ලියපු විභාගෙට මොකද වෙන්නේ? මේ පුංචි පුතාට පුංචි දුවට මේක ලොකු ප්‍රශ්නයක්, දරා ගන්න බැරි ප්‍රශ්නයක්. අම්මා තාත්තා ඒ වගේම පීඩාවට පත්ව සිටිනවා. ඒ නිසා ඉතාම ඉහළ ප්‍රමුඛතාවක් දීලා අධ්‍යාපනයේ මේ ප්‍රශ්නයත් ලියන්න අවශ්‍යයි. ඔව්. නිල්ෂාන් මේ කාරණාවත් එක්කම දැන් ඊයේ මේ අධ්‍යාපන අමාත්‍යංශය බාර වෙලා තියෙන්නේ මේ මොහොතේදී අග්‍රාමාත්‍යවරියට. අග්‍රාමාත්‍යවරිය ඊයේ දවසේදී මේ විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවලා විශේෂ දැනුම් දීමක් කළා. වහාම ක්‍රියාත්මක වන පරිදි මේ දරුවන්ගේ මේ ප්‍රශ්න විසඳන්න අවශ්‍ය මූලික ක්‍රියාමාර්ග ගන්න කඩිනමින් උපදෙස් ලබා දීමක් කරලා තිබෙනවා අපරාධ ප්‍රශ්න දෙපාර්තමේන්තුවට. මේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීම කියන කාරණාව සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනය කඩිනම් කරන්න කියලා. ඒ වගේම මේ දැන් මේ උත්තරපත්‍ර පරීක්ෂාව කියන කාරණාව සම්බන්ධයෙන් විදෙස් විශේෂඥයන්ගේ අවබෝධය දැනුම අරගෙන විධිමත් යාන්ත්‍රණයක් සකස් කරන්න කියලා අග්‍රාමාත්‍යවරිය විෂයභාර අමාත්‍යවරිය විදිහට උපදෙස් ලබා දීලා තියෙනවා. විෂයභාර අමාත්‍යවරිය අග්‍රාමාත්‍යවරිය ආචාර්ය හරිණි අමරසූරිය මහත්මිය කියපු සම්පූර්ණ කතාව ඔබට අහන්න පුළුවන්, බලන්න පුළුවන් net fm බැලුම්ගල YouTube channel එකේ අපි upload කරලා තියෙනවා. ඒ අතරේ අපි මතක් කරන්න ඕනේ මේ ප්‍රශ්න ලීක්ුණාය කියලා සැකමතු වෙච්ච පළවෙනි අවස්ථාව නෙමෙයි. අන්න හරි. මීට පෙරත් ජාතික විභාගවල මේ පන්නේම සැකමතු වෙච්ච අවස්ථා තිබුණා. ඒ නිසා මේ ජාතික විභාග සම්බන්ධයෙන් ඇතිවන අවිශ්වාසය නැති කරන්න, ඒ කෙරෙහි විශ්වාසය ඇති කරන්න යම් තිරසර පියවර ගැනීමේ අවශ්‍යතාවක් තිබෙනවා. එසේ තිබියදී තමයි රටේ පුරවැසියා ඔවුන්ගේ අභිලාෂය අධ්‍යාපන ක්‍රමයේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්නේ. තව වෙන්න ඕන වෙනස්කම් මොනවාද? ඉන්න ටික හැටියට උගතර තැන දීලා තියෙනවා. මොඩින්ට නැතුව යන්තයි කියන තුමි සුන් තැන දීලා නැහැ නේ. උගත් මිනිහලා තැන දෙන්න ඕනේ. ඒක තමයි සාධාරණ නීතිය. එතකොට අධ්‍යාපනයේ මොන වගේ වෙනස් වීමද වෙන්න ඕනේ දැන් මේ ජනාධිපතිවරයා ආපු ගමන්? අධ්‍යාපනය ඒ ඇත්තෝ ඒක ඉන්න ඉගෙන හොඳට ඉගෙන ගත්ත අය ඉන්නවා. ඒගොල්ලෝ විධිමත් වැඩපිළිවෙලක් කරායි. මම නම් හිතන විදිහෙන් නම් මේ පොඩ පොඩි සංදී ඉඳලා වෘත්තිය පුරුදු කරන්න ඕන. ඒ කියන්නේ වෘත්තිමය අධ්‍යාපනයක් ළමයින්ට දෙන්න ඕන කියලා කියන්නේ. අනිවාර්යයෙන්. ඒක අනිවාර්යයෙන් වෙන්න ඕනේනේ. ළමයේ දක්ෂ මොකද්ද? මේ පැත්තෙන් යවන්න ඕන. දොස්තර කෙනෙක් වෙන්න දක්ෂ නැහැ. මේ පැත්තෙන් යවන්න ඕන. ඉංජිනේරුවෙක් වෙන්න දක්ෂ නැහැ. මේ පැත්තෙන් යවන්න ඕන. ඒ ටිකයි තව තියෙනවා. අපේ අධ්‍යාපන ක්‍රමය කියන්නේ ජාත්‍යන්තරයත් එක්ක සසදා බල්ලා හොඳ තත්ත්වයකට ගේන්න ඕනේ. ඉතින් ඒක ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව තමයි ඒකට මුල පුරන්න ඕනේ. අපේ සාමාන්‍ය ජනතාවට හැමෝන්ටම එක සමානාත්මතාව විදිහට අධ්‍යාපනය ආධාරන තමයි ලැබෙන්න ඕනේ. ඒක තමයි බලාපොරොත්තු වෙන මිනිස්සු හැමෝම. ගමේ කෙනාටයි නගරේ කෙනාටයි කියලා නෑ, හැමෝම සමානාත්මතාවෙන් අධ්‍යාපනය හැමෝන්ටම සමානාත්මතාව වෙන්න ඕනේ හැමදේම. සුදුසාර සුදුසුසෙන අනිවාර්යෙන් දෙන්න ඕනේ. ජනාධිපති ඉල්ලන්නත් වයස 35ට වඩා වැඩි වෙන්න විතරනේ ඕනේ. කිසි අධ්‍යාපන සුදුසුකමක් කරවම ඒවා නැහැනේ. මේ මන්න හිතන්නේ සුදුසාර සුදුසුසෙන හම්බෙලා තියෙනවා. ඉගෙනගත්ත දේවල් අනිවාර්යද? දාස අධ්‍යාපනයෙන් ඉගෙනගත්ත මිනිස්සුන්ට රටට වැඩක් කරන්න chance එකම නැත්තම් එමෝම ඉගෙන ගන්නවා රට යනවනේ. ඒතර මේ රටේ දේශපාලනය කරන්න අධ්‍යාපන සුදුසුකම් අනිවාර්ය කරන එක හොඳයිද? මන්න කියන්නේ ඔව් අනිවාර්ය කරන එක හොඳයි. මේ රටේ රටක් හදන්න මිනිස්සු ඉගෙන ගන්න ඉන්න බෑ. නූගත් මිනිස්සුන්ගේ වැඩ පේනවනේ ඉතින්. නූගත් මිනිස්සු නියුගත් මිනිස්සු හිටියාම තමයි මේ අවුරුදු 70 ගණන් දැන් මේ රට මේ වෙලා තියෙන්නේ. චන්ද අයිතියක් දුන්නට ඒක පාවිච්චි කරන්න මිනිස්සු හරියට දන්නේ නැහැ. කැපවි ජනතා සේවයට බැලුංගල ඉස්සරහට වෙන්න ඕනේ කියලා තරුණයෙක් විදිහට හිතන්නේ මොන වගේ වෙනස්කම්ද? වෙනස්කම් නම් ඉතින් ගොඩක් එන්න ඕනේ ඉතින්. මිනිස්සු බලය අතර ගත්තට පස්සේ මිනිස්සු ගොඩක් වෙනස් වෙනවා. සල්ලි තියෙන මිනිස්සුන්ට අන්තිමට බලය ඕනේ නේද? බලය හම්බුනාට පස්සේ මිනිස්සු වෙනස් වෙනවා. එයත් එහෙම වෙනස් වුණොත් මේ ගෝල් වේස් එක ගෙනින්නේ මේ මෙතන වුණ දෙයම ලොකුවට වෙයි. එයාට ඊට කලින් වෙයි. ඊට වඩා දෙයක්. ඒකින්ද ඒගොල්ලගේ පක්ෂයටවත් කාටවත් ආයි තැනක් නැති වෙයි. විශ්වාසයක් නැති වෙයි මිනිස්සුන්ට තිබ්බ. දැන් තරුණයන් ගොඩක් ඉන්නවා මේ ලංකාවේ. ජොබ් එකක් නැති එහෙම ආයාලේ යන ගොඩක් අය ඉන්නවා. එයාලට පුළුවන් නම් හොඳ අධ්‍යාපනයක් දීලා හොඳ හොඳ රස්සාවලට තමන් මොකක් හරි දෙයක් තමන්ගේ ආදායමක් අතර එන මොකක් හරි දෙයක් කරලා දෙනවා නම් ගොඩක් හොඳයි. ඉවරනේ
තාම පටන් ගත්තා විතරයි. එන්න බැලුම්ගලේ එකතු වෙලා අපි මහජන අභිලාෂ ප්‍රකාශය ලියමු. මෙච්චර කල් අපි වංචාවට එරෙහිව හඬ නැගුවා, දූෂණයට එරෙහිව හඬ නැගුවා, අල්ලසට එරෙහිව හඬ නැගුවා. තවදුරටත් ප්‍රබලව අපි ඒ හඬ නගමු. දැන් වංචාව නවත්තන්න, දූෂණය නවත්තන්න, අල්ලස නවත්තන්න තවත් එපා කියලා අපි හඬ නගමු. අලුත් මුහුණුවලට අපි ඉඩ දෙමු. මහජන අභිලාෂ ප්‍රකාශයේ අදහස් ලියන්න ඔබට පුළුවන් FM බැලුම්ගල Facebook පිටුවට ඇවිත්, එහෙම නැත්නම් එන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට. ඒ බලාපොරොත්තු එක්ක සමු ගන්නවා. ගිහල එන්නම්. ඔබට සුබ දවසක්. මම චිරාන්. මම ඩිල්ෂා. මම රුවන්ති. කැපවී ජනතා සේවයට බැලුම්ගල.